මැකැනික් එස්එල් බ්‍රෝ YouTube channel එකට ඔයාලා පිළිගන්නවා අද මම ඔයාලට අරන් ආවේ ඉලෙක්ට්‍රොනික ඇක්සෙලරේටර් පැඩල් එක රිපෙයාර් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධ වීඩියෝ එකක් ඉතින් මේක කරද්දී අපි චෙක් එන්ජින් ලයිට් එක වත්තුන වෙලාවක P1120 කියන කෝඩ් එක ආව වෙලාවක හරි එහෙම නැත්නම් ඩීසල් පද්ධතියේ සියලුම අනික් කොටස් නිවැරදි ක්‍රියාකාරීත්වයේ තියෙනවා නමුත් වෙනදාට වැඩි වාහනේ පොඩ්ඩක් අදින අඩු අවස්ථාවක් වගේ වුණාම තමයි එහෙම නැත්නම් එන්ජින් එකේ අයිඩල් ස්පීඩ් එක අඩු වැඩි කරගන්න ඕන වෙලාවක තමයි මෙතන සෙන්සර් එකෙන් රිපෙයාර් එකක් කරලා හදාගන්නේ ඉතින් මේකෙදි මුලින්ම සම්බන්ධ වෙලා තියෙන අන තුන ගලවලා පැඩල් එක එලියට ගන්නවා ඊළඟට මෙතන තියෙන මේ සම්බන්ධ වෙලා තියෙන පුංචි මල්ලන තුන ගලව ගන්නවා මෙතන මේ ප්ලාස්ටික් කෑල්ල කාණුවකට වගේ වැටලා තියෙනවා අපි පැඩල් එක පාගන උට අර සෙන්සර් එක උඩ පහළ යන එකෙන් තමයි මේකේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ ඉතින් මෙතනදී අර ප්‍රීසෙට් එකක් වැඩ කරන ආකාරයම තමයි මෙතනත් ඇඩින් වැඩ කරන්නේ ප්‍රතිරෝධය වෙනස් වෙන අගය මත තමයි ඩීසල් විදින ප්‍රමාණය අඩු වැඩි කරගන්න එක පාලනය කරගන්නේ පාලන ඒකකයේ මගින් මෙතන මේ यूनिट गलवन पड़ो सील विधिया दी मेतन पुंजी कटे मोदी बल्न गलवल हईकर मे विधि बलागन ले कटे हर मे बलागन गलवगत यूनिट गलवगति पुंजी त्यून उपकरण भावता हेमीन सर बेड बर दाने का प्लास्टिक एनमुदाला पड़ी गम्यकोन ඉතින් හෙමින් සරේ වටේට ධාරයට චූටි තට්ටුවක් වගේ දාගත්තනම් හරි ගොඩක් වෙලාවට ටෙස්ටර් එකක් වගේ හරියනවා මේ වැඩේ කරගන්න මේ තියෙන්නේ ඇතුලේ පිහිටීම මේකේ තියෙන්නේ මේ කන්ටැක්ට් එක උඩ පහළ යනකොට අපි බැටල් එක පාගන විදිහට ප්‍රතිරෝධය වෙනස් වෙන එකෙන් තමයි ප්‍රමාණය තීරණය කරගන්නේ ඊසි එකමයි මේ විදිහට කන්ටැක්ට් වල දූවිලි තෙල් මේ තියෙන විදිහට තෙල් වගේ වැදුනහම කන්ටැක්ට් අතර හරියට මේ පාස් වෙන්නේ නැති වුනහම ඇක්සෙලරේටර් පැඩල් එකෙන් දෝෂ ඇති වෙනවා නිවැරදි ක්‍රියාකාරීත්වයකට එහෙම නැත්නම් අයිඩල් ස්පීඩ් එක පවත්ව ගන්න ඇක්සෙලරේටර් එක පෑගුවාට අපි පාගන තරමටම අතර මේවක වෙනස් වෙන්නේ නැහැ ප්‍රතිරෝධය හරියටම කියන්නේ නිසි ක්‍රියාකාරීත්වය පවතින්නේ නැති නිසා තමයි දෝෂ හට ගන්න. ඉතින් මේක ක්‍රියා කර ආපහු ලබා ගන්න कंटैक्ट क्लीन एम डब्ल्यू डी फोर्टी वाकि स्प्रे अग्दी पिरी कर मे विधि मे विधि स्प्रे ब्रश पोड कतूल दूरी मेकि तेल वगे तीन अर प्लास्टिक कंटाक्ट वेडकर पड़ी पिने ग्रीस ඒ වයිරියට ඇවිත් ඒවත් මේ වටේට පැතිරීමට ලක් වෙනවා රත් වීමත් එක්කත් ඊළඟට ඕරින් එකක් තියෙනවා මේක සීල් වෙන්න ඒ අතරිනුත් දූවිලි වගේ ඒවා වාහනේ ඇතුලේ තියෙන දූවිලි හැම මේ ඇතුලට එනවා ඉතින් එහෙම වුණාම තමයි මෙතන හරියටම කන්ටැක්ට් වෙන්න තියෙන්නේ ඔක්සයිඩ් වගේත් හදෙනවා ඉතින් ඒක පිරිසිදු කරගන්න එක තමයි මෙතන කරගන්න තියෙන්නේ මේ විදිහට හොඳට කන්ටැක්ට් ක්ලීන එහෙම නැත්නම් WD-40 වගේ ස්ප්‍රේ එකක් ගහලා මේ ටික හොඳට පිරිසිදු කරගන්න ඊට පස්සේ හොඳට ඒ ටික වියල ගන්න මේ විදිහට රෙදි කෑල්ලකින් හොඳටම පිහදලා පිරිසුදු කරගත්තාට පස්සේ ඒ කියන්නේ තෙත ගතිය සම්පූර්ණයෙන්ම නැහැ කියලා අපි තහවුරු කරගෙන තමයි ඊට පස්සේ මේ ටික හයි කරන්න පටන් ගන්න. මේ කැලේ තමයි අපි පැඩල් එක පාගන උඩ පහළ හැම වෙලාවෙම නිතරම ගමන් කරන්නේ මේ පින් එක වටේට ග්‍රීස් චුට්ටක් යොදා ගන්න ගොඩාක් දාන්න එපා ආපහු අනිත් පැත්තට ගලාගෙන යන්න පුළුවන් ඒ කියන්නේ කන්ටැක්ට් වලටත් ඒ නිසා සාමාන්‍ය චුට්ටක් ග්‍රීස් යොදා ගන්න හරි
ඉස්සරහා පැත්තේ චූටි ප්ලාස්ටික් කට්ටයක් තියෙනවා ඒක පරිස්සමෙන් දාගන්න සියුම් කරගන්න ඕන වැඩක් කවර් ගලවද්දිත් පරිස්සම් වෙන්න කඩා ගන්න නැති වෙන්න මේ විදිහට තමයි හයි වෙන්නේ ඉතින් අපි පැඩල් එක බාගෙනකොට මේක උඩ පහළ යන්නේ මේ විදිහට ආපහු හයි කරද්දි සිලාස්ටික් වගේ ගම්මයක් හරි චූටි ගම්මෙක් උදාගත්තා නම් හොඳයි ෆ්‍රේම් එක වටේට සීට් වෙන්න මේක උඩ ඕරින් නැත් තියෙනවා ඒකත් හොඳ තත්ති දීද කියලා බලා ගන්න ඕරින් එක සවුත් වෙලා තිබ්බොත් එතනින් දුවිලි ඇතුළට යනවා අර මං ගලවද්දි කිව්ව කට්ටෙත් හරියට මේ පැත්ත බලා ගත්තා නම් සෙට් වෙන මේ විදිහට තමයි ඉතින් මේ විදිහට තියාගෙන මේ විදිහට තද කරගෙන තින්න අපෝ සාමාන්‍ය ගම් චුට්ටක් ඒ කියන්නේ ගැළවෙන ගම් එකක් දාන්න සුපර් ග්ලූ වගේ තද වෙන ගම් දාන්න එපා සිලාස්ටික් වගේ ඇදින ගම්යක් දැම්මම නම් අපිට ආපහු ගලව ගන්න ඕන ගලව ගන්න ලේසි ගම් චුට්ටක් එදුවාට පස්සේ මේ විදිහට පොඩ්ඩක් වටේට තට්ටුවක් දාගන්න හිමින් සරි එතකොට අර කාණු වගේ එකට හොඳට කේසින් එක තද වෙනවා මේ කට දෙක වැටෙන විදිහ හරියටම බලාගෙන මේ විදිහට හයි කරගන්න මේක මේකෙන් අපිට පුළුවන් වාහනේ අයිඩල් ස්පීඩ් එක වාහනේ ගැන නතර කරලා තියදී නෝමල් ස්පීඩ් එක එන්ජින් එකේ ස්පීඩ් එකත් අඩු වැඩි කරගන්න මම ඒ කරන විදියත් දැන් මේ වීඩියෝ එකේදීම කියලා දෙනවා මම ඉස්සලාම සම්බන්ධ කරලා තියෙන ඇනතුන සාමාන්‍යයෙන් දාගන්න හොඳටම තද කරන්න එපා හොලවන්න පුළුවන් ගන්නට සාමාන්‍යයෙන් ඇන ටික තද කරගන්නවා බාගෙට අපි විදියට ඇනටික හයි කරගත්තට පස්සේ වාහනේට වයර් එක ක්ලිප් කරලා වාහනේ ස්ටාර්ට් කරනවා දැන් වාහනේ බලන්න පුළුවන් එක්සීටරේ අඳනූඩ එක්සීටරේ වැඩ එන්ජිම රේස් වෙනවා ඉතින් මෙන්න මේ කෑල්ල හොඳට බලා ගන්න දෙපැත්තට අඩු වැඩි කරනකොට इंजिन के स्पीड अड़ी मुद्दे तेरू कंपनी मैं वाहन कंटे दिन वीडियो की बल्प दाँटे अड्जस्ट कई स्पीड वाहन इतना गुड़कोलाव हरियाणे मे उड़ती मेद हिटिंग हरम प्रमाण से ගලවන්න කලින් මේ කෑල්ලේ මාක් එකක් දාලා ගලවගත්තා නම් ඒත් හොඳයි සාමාන්‍ය තියෙන තත්ත්වය තිබුණ ගාන අපිට තුට්ටක් ගාලා හොයාගන්න පුළුවන් එහෙම නැති වුණත් මේ උඩ මැණි බලා ගන්න හරි මැදට වගේ තමයි හරියටම සෙට් වෙන්නේ අයිල් ස්පීඩ් එක වෙන මේවයි ගාවෙකට ඒ වගේ මැදට තියෙන සම්පූර්ණ මැණ ටික තද කරගන්නවා ඉතින් ඊට පස්සේ ආපහු හයි වෙලා තිබ්බ ඇන තුන දාගන්නවා බ්‍රැකට් එකට वेडी कर लगा रहा है वीडियो भी वाला है।